ස්වාධනපනී රාතු්‍රනව ඇතිය ප්‍රධන පුවත්විකාශය සමගින් මම අරුණුජය කොඩේ. මම ගයා ලක්ටලනේ අවධාන යොමු කරම ප්‍රධාන පුවත් සිරස්ථල වෙත. ජීවිත ගණනාවක් අන්ටුවේ දැමුූ කොච්චි කඩේ කොරෝනාාරෝගයා දෙවන මරණය ස්ථනටවාන් කරයි. කොළඹ ගම්පහා අළුතර පුත්තලම මහනුවර සහා යාාපනය අවදානම් කලාපෝල ඇඳිරිනීතිය දින නියමයක් නැතිවම. අවදානම් කලාපලින්තුොර ප්‍රදේශවල ඇදිරිය පළමුවනදා උදේ හයට ඉවටට යළි සවස දෙකට. කොරෝනා සෞඛ්‍ය හා සමාජ සංපක්ෂණ අරමුදුලට ගුපාල් මිලියන එකසිය හතලිියක් ප්‍රධාන බද්ධෙන් නිදහස්. අප්‍රෙල් පළමුවුණදාස් සිට හත් වනදාාතයෙක් වතන සූත්‍රය දෙසමින් ආන්ටාර නාධකරමින් වටටත් ලොවටත් ආශිර්පාද පතන්න මහා සඟරුවන සූධනමින් ලොවම බියෙන් ඇලලේ කොරණාව තිස් පන්දහස් දෙසිය තිස් හයක් මරුතුරණට ගනිී මුලින්ම දේශයපුුවත් ළඹ ගම්පහා කළුත්තර පුත්තලම මහනුවර හා යාාපනයන දිස්ත්‍රික් වල මේ වන විට ක්‍රියාත්මක ඇද්‍රනීතිය නැවත දැනුම් දෙෙනනතුරු අකන්්ඩුව බලාත්මකෝ පවතින බව ජනාධිපතිමාධ්‍යංශය නිවීතනය කරනවා. සෙසු දිස්ත්‍රික්වල අද පස්වොරු දෙකට යලි පැනවූ එන්ද්‍රනීතිය ලබන බදාදා උදස්සන හයිදක්වා බල පැහත්වෙනු ඇති. එදිනම පස්සොරු දෙකට එම දිස්ත්‍රික් වලට යළි ඇද්‍රනීතිය පැනවෙනවා. අත්‍යවශ සේවා හැර වෙනත් කාරයන් සඳහා දිස්්‍රක් අට ගමනා ගමනය සම්පූර්ණයෙන්ම තහනම් කරතිබෙනවා. අත්‍යවශ සේවා පාත්වාක නය සඳහා ගෙන ඇධකමවේද අභාවිත කරන අයට එරහිව නීතිතලින් ක්‍රත්ම කරන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. කළුතුර දිස්්‍රක්කේ අටළු ගම සහ මහනුර දිස්්‍රික්කේ අකුර නෑන ගම්මාන සම්පූර්නයෙන් හද කලාපදේශ ලසනම් කරතිබෙනවා කවරකුට හොම ගමාමනදකට ඇතුුවීම හෝ ඉන් පිටවීම නැව දැනුන් දෙනතුර සම්පූර්ණයෙන් තහනම් බව, ජනාධපති මාධ්‍යංශ නිේදනය කළ. ද පෙරවරු හයේ සිට දහවල් දොළහදක්වා ගතුව පෑ හයකකාල තුළ ඇදරි ීත්‍ය ක්‍රත්ම ිස්්‍රික්් වල උල්ලංගනක ක පුදගලයන් හැත්තෑ පස්ත්තෙක අතනකොට කෙනනතිබෙනවා වාහන තිෙස්පාක්ද පොලස් භාරක ඇති බවයි පොලස් ලස්ථාන නහන් කල. පසුගේ වන දාසිට අදහවල් දුළහදක්වා ඇන්දිරිනීතිය උල්ලංගනය කළ පුදකලයන් හදහස් නවසි විසි පස්තනෙකු අතරගටගෙන ඇති අතර පොලිස් භහරටගෙන ඇති වාහන සංක්‍යාව එක්දදා හසය හැත්තෑටක්. පවතින දත්ව විෂ්ටේෂනය කොට ඇදිරිනීතිය පැනවීම ඊට අදාල ප්‍රදේශ තරාගැනීම මෙම හොදකලා ප්‍රදේශ ීරණයකිරීම. ඒ හෙලමට මිනිතු කරන බව ජනධපති මාධ්‍යංශයේ පවසනවා. කිසියම් ප්‍රදේශයක ඇඳරිනීතය ඒහි වෙනසක්කිීමට අවශ්‍ය ව හොත් සියලු තුොරතුර, කරෝනා මර්ද නිස හාහ පිහිටවා ඇති කාරසාක ලකායි වෙත යොමිල තුවනවා. ජනජීවිතය අපහස්ථාවට පත් කරන කිසිදුු තීරණයක්. ශ මටමෙන් තයුතු ැති බවයි ජනාධපති මාධ්‍යංශය අධහරණය කරන්නේ. ඇදිරිනී තියතාව කාලිකව ඉවත් කිරීමත් සමග දිවේනය ප්‍රදේශව රස්ක නතාව සිය අවශෂ්‍යතා සම්පර්ණ කරගැනීම සඳහා නගරවලට රැස්සන ආකාරය අප කැමරාකාශචී සටහන් වූයේ මෙලෙසයි. එලසය ආසාධනය වීමෙන් සිද වූ දෙවන මරණයද අද පස්වරුවේ මීගමූ රෝහලින් වාර්තාාවනා. හැට හතර හැබරිදි පිරිමි පුදගලයකු මෙසේ ජීවිත ක්ෂයට පත් වූ බවයි, සෞඛ සේවා අධ්‍යක්ෂ ජනුරල් විශෂඥ බෛද්‍ය අනිර්ජාසිංග මහතා ප්‍රකාශ කළේ. කරන ෛරසියා ආසාධනී වූ මෙමරෝගයා කොච්චිකටේ ප්‍රදේශයේ පදිංචිකරයකූ අතර ඔහ මේ ගම ප්‍රදේශ පෞද්ගලි රෝහලක ප්‍රතිකාරල බාතිබව පැවසෙනවා හට කොරුණා වෛරසියා ආසාධනී ඇති බව තහරුරන නඇත්තේ අදදිනයේ. එයනුව අදාල පෞද්ගලි කරෝහලි සිට මේ ගම මහරෝහල වෙතමාරුරයවුණු මෙමරෝගයා එහි ප්‍රතිකාරලබමින් සිට දී ජීවිතක්ෂයට පත්වනා. හ හරද්‍යබාදයකින් පෙළිඇති බවත් දීර්ග කාලීනය වසනාබාධයකින් පෙෙන්නු බවත් සෞඛ්‍යංශ පවසනවා මේතරමොරෝගයා ප්‍රතිකාලබූ ෞද්ගලකරෝහල කාරමටලේද නිරෝධහනිටලක්කිරීමටයි පියවරගෙන ඇත්තේ. මෙරටින් තවුරු ඇති කොරනාාරෝගින්ගේ සංඛාව එක සිය විසිත්් දෙක් දක්වා හල ගොස්තිබෙනවා COVID-19 පැීම වැලක්වීමේ ජාතික්‍රියන් විතම ධස්ථනයේද මේ බව තහවරු කෙරුණා. මේදක්වා සේල බාර හලින් පිටවගේ රෝගින් සංඛ්‍යාව දාහතරක්. රන රගින් වැඩම පිරිසක් වාර්තාාවී ඇත්තේ අවදානම් කලාපලසනම් කරු දිස්ත්‍රක් වලින්වීම විශත්තයයා ඒයනුව කොළමින් රෝගින්න් වින දෙනකුද කලුතුරින් රෝගින් දහ අට දෙනකුද පොත්තලමින් පහස දෙනකු වාර්තාාව තිබෙනවා ගම් පා දිස්ත්‍රිකය හම ති කරොන රෝගින් සං්‍යයාවදහයක්. ඒ කටයුත්තා අප ඔක්කුම එකට එක්කව වෙලා සිද්ධ කරන්නේ. ඔබේ පවුලේ අයගේ ජීවිත බේරගන්න.නස්මාර්ට් ජංගම දුරකතන නොමැති අයට කුමක්ද කළ යුත්ත කියන එක. සඳහම් වැඩ පිලිවෙලක් තියන ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාහරහා මේ ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩබේ පල කල්ල තියනෝ සියලුව ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්තවරුන්ගේ දුරකථන අංක එම සංගමේ කාරුනිික වෙලා තියෙනවා මේ කටයුත්ත ඉටු කිරීමට. රෝහල්වලින් ලබන අෞෂද සම්පූර්යනුත්ම අෞෂද ශාලා මගින් ලබාගන්න අෞෂද සියලු දේමත් දුරකටට ගෙනදීමේ ක්‍රමයක් ප්‍රථමවතාවට තමයි. ට සිදුවලැන් අසියරුකම් මධ්‍ය තමයි මේ කරන්න මෙ කළ යුතු බැවින් මේ අතර නිරෝධාන වූ තවත්කසි තිස් දෙදනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියා. දිය තලාව නිෝධානමධ්‍යස්ථනයේදී පූර්ණ නිරෝධානයට ලක් වූ විදේශයනී සිට පමිපුද්ගියන් ඇත්ත හයිදනකු සහ පූර්ණ මධ්‍යස්ථානයේදී නිරෝධානයට ලක් වු පනස්හහි දෙනකු මෙම පිරිසට ඇතුළත් ඒය අනුව මෙව නිට පූර්ණ නිරෝධානයට ලක්ව නිවෙස් ලා පිටත්තුගේ සංඛ්‍යාව එක් දහස් පන්සිය හැට පහක් වනවා. සි්වද නිරධනමධ්‍යස්ථාන හතලිස් එකදී පුද්ගලයන් දෙදහස්සනූ හහිතනෙකු තවදුරටත් නිරෝධයින යේද සිට බවයි යුදමුදාව පවසන්නේ. කොරන ආසාධතයකු හමීමත් සමඟ, පුත්තලම කඩුමියකුළම ගම්මානය සම්පර්ින් වසදමීමට සෞඛ්‍යංශපිය වරගත්තා. ආගෙමක ප්‍රචරකට යුත්තක් සඳහා ඉදුනීසියාාවට ගොස් ආපස පැමිණි මෙම ගම්මානය අයයිකොට, කොරන ආසාධනී ඇති බවට තවරීමත් සමඟයි, පුත්තලම සෞකි වෛදිධාරිකාරයාලය මෙම පිය වරගත්ත. මහනුවර අකුරන ප්‍රදේශයේ තැළඹ ගහවත්ත ගම්මානය, කොරන ආසාධීතය කොහමීමත් සමඟ එම ප්‍රදේශය කරෙහි සෞඛ්‍යංශවල දෙියාව ධනය යමූුණ. ගම්මානය වහදමීමට කටයතු කරනු අතර අකුරන නගරේ සෑමස්ථානයක්ම විශේෂ පරීක්ෂාවට ලක්කිීමටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්. න්ඩාර ගම අටුගම ප්‍රේශයේද යේ මුදරතබුණ. එම ප්‍රදේශය පුද්ගලෙකුට කරුණණාවයිරසය ආසාධනූ බවට හවරීමත් සම ගයි මෙම පියවර ගනනේ. එම ආසාධතියාගේ සහෞදරක සහ පයාටද රෝගලක්ෂනැවීම හේතුවෙන් ඔවුන්ද ෝහල් ගත්කිරීමට පියවර ගැනාා. අටළු ම ප්‍රදේශසිර පැමණි පුද්ගලන් රසක් කල්තර හිනටියන්ගල ප්‍රදේශ සිටිය දේශවාගත් අතර ඔවුන්ද ස්වයන් නිරෝධානයට ලක්කිීමටයි පියවරගෙන ඇත්ති. මෙ අතර මාරවිල හිලනනාතන්දිය ප්‍රදේශයේ නිවස දොලහ කඇතුවත් ප්‍රදේශය. ක්ෂත කලාපයක් ලෙසනම් කරතිබවා. එම ප්‍රදේශයට බාහිරපුද්ගලන්ට ඇතුීමට අවසර නොලපෙන අතර ප්‍රදේශෙන් කොරන ආසාධතයක හමයමෙන්ින් පසු මෙම පියවරගන. ඔහගේ බිරිඳඇතුළ හතර දෙනකු වෛද පරීක්ෂ සඳහ යමු කරන අත. ඔවන්ද කරොුණ සාදධනී ඇති බවතහව රුණා. එම පරිසිට වයිසමාසාහතරක කඩාබලින් දෙකුද ඇතුළත්. ඔවුන් අගොඩ ජාති බෝන රෝගවිද්‍යායතනවෙතියොමු කිීමටයි පියවරගැනුණ. නවිකහදාව මහිතේයා යාමිගන ප්‍රදේවල තවත් ර හන මධ්‍යස්ථාන දෙක්කාරමකිරීමට පියවර ගත්තතා නව හමදපති වයි මරල් පියල සිල් මතාගේ ප ේ ම කටයතු ද කරුණේ. මිහි තලේ මධ්‍යස්ථායේ පුදගලයන් දනකුරද. ඩ මද්‍යාන පුද්ගලයන් විසි හරෙනකුටද නිරෝධහයින කටිතු සිදුද්‍රරීමට පහසුකම් පතිනවා අපි හැමෝම වගකීමෙන් වැඩකරන්නට ඕනි එහෙම වැඩකරොත් මෙතෙක්කල් ලෝකයේ අනිත් රටවල්ලට වඩා සාර්ථකව ඉතාමත් හොඳින් පාලන කරගෙන ගියා වගේ තව සති දෙකත් තුනක් ්‍යනකම් රජයටත් සෞඛ්‍ය මාත්‍යන්තටත් සහයෝගේ දීලා මේ රෝග පාලනය කරගත්තුත් අපිට ඉතාමත් හොඳින් මේ රෝග කළමනා කරකනය කරගන්න පුළුව. හැබයි ඔබ ොහෙක්මුණු පුද්ගලෙක් වගේ සමාජ දුරස්ථා ව අමත කල දාලා තමන්ගේ ගෙදර දෙමවප්පියෝ සහෝදර සෞදිරය දරුවෝ අනතුරේදාන විදියට වැරදි විදිර හැසරුණු මේ රට විශාල ආගාදයකට ඇදවැටෙන පුළුව. වගකියවුතු පුරවැසයෙක් දිට රට ආදරය කරන දරුවට ආදරේ කරන චාතියට ආදරේ කරන පුරවැසයකිදිට පෞඛ්‍ය අමාත්‍යංශ විසින් ඔබට ලබා දෙන පණවිට හොඳින් පිළිපඳන්න. අපි තාමත් ඉන්නේ භයානක අවදික. මරිකාවේ කොරනනා මරන සංඛයාාව ලක්ෂ දෙකදක්වා ඉහළයාහැකි බවටයි, එරට බෝවනෝ පිබඳ විශක්්ඥයකු අනතුර අංගවායත්තේ. ෙන් පොත්ේවක් සමඟ සමක සාකච්ඡාවකට එක්මින්, ඔහු වැඩදුරටත් කියයා සිටියේ මෙවනවිට නි්‍යව්‍යයෝක් නිියව ෝොලියන් සහ සිසු ප්‍රධානග රසක පාත්නා වෛද්‍ය පහසුම් නොදුරතිීම අවසන් වන ඇති බයි. මෙම වනිට ලෝපපුා කොෝණා යිර සයාසාසධතන්ගේ සංඛ්‍යාව, හත් ලක්ෂ හතලිස් දහස් හත්සේ හතලිස්තුුනක් ලෙස වාර්තාාවන අතර මුළු මරණ සංඛ්‍යාව තිස් පන්දහස් රසිතිස් හයක්. සුවේ ලැබුවන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ පනස් හය දහස් හයසිිය දෙකක්. මෙමනවිිට ඇමරිකාවෙන් වාාර්තාාවී ඇති කොරෝණා ආසධනෙවත් සංඛ්‍යාව එක් ලක්ෂ හතලිස්තුන් දහස් දෙසිය හතලිස් නවයක්. මරණ සංඛ්‍යාවද දෙදහස් හරිසිය අනු නවයක් දක්වා ඉහළ ගොස්තිබෙනවා. දින පමණක් මරණ හත්සය අසූ නවයක් වාර්ත වනා නිෝ ප්‍රාතේ රෝග සාධතියන්ගේ සංක්‍යාව පනස නමදස් හයිසිය අහතලි සටක් වනා අතර මරණ සංක්‍යාව නවසය හැටපාදක්වා යිය ගොස් ඇත නියජෝසි ප්‍රාන්තේ රෝග ආසාධතයන්ගේ සංඛ්‍යාව දහතුන්දස් තුන්සි අසු හයක් වනාතර මරණ සං්‍යාව එකසිය හැටයි එකක් දව. කෙලිෆෝනනියා ප්‍රාන්තේ රෝග ආසාධතයන්ගේ සංඛ්‍යාව හයිදාස් තුන්සිය පනසටක් වනාතර මරණ සංකාව එකසිේ ති දෙකක්දවේ ටෙක්සස් ප්‍රාන්තේ රෝග ආසාධිතියන්ගේ සංක්‍යාව දෙදහස් අටසිය අටක් වනතර මරණ සංකාවති සටක්දව. ඇමරිකානු රජය මගින් දගින් දෙනට විශේෂතු ක්‍රියාමාග ගනු බයිම රෝග ්‍යප්තිය වැලක්වීම සඳහා. ඇමරිකාව තු මොකවරණ සහකතුති මශසන ආධාරක හිඟියයක් පවතිනව වයි වාර්තාාවන්නේ ජනාතිපි ොනට්‍රම් චෝදා කරන්නේ රෝහල් වල එම උපකරන තොග ගබඩා කරගෙන ඇති බයි. වහම ඒවා නිදස්කරයතු බවටද ඔහු නෝකරති බෙනවා. Piිnde toහ. weeks. And during this period, the. මෙ අතර ඉතාලියයේ මුළු ආසාධිත සංඛ්‍යාව, ලක්‍ෂයකට ආසන්වමත් සමඟ එරට රජය පනවා ඇති, නගර වසාදමිමේ නියෝගය ජුලිතිස් එක්වඩා දක්වා දිර්ක කිරීමට පියවරගත්තා. ප්‍රංශයේ කොரோුණ ආසධනයවුවන් හදලිස්ටාහස් එක්ස ඇත්තෑ හතරක් වාර්තාවිදී. මරන සංකය අවිදහැයහයක් ලෙස ඒ ගස්තිබෙන බව. එරට අප විශේෂ යෝජත සුනිල් ආනන්ද තැරිස් නිවරසිට පවසනවා. ප්‍රන්සල් සෞද්‍ය බලධාරීන් මෙම රෝගීන් සුවකරගැනීම සඳා. පරන්ස ගුවන් හමුදාවේ ගුවන්ඥාණ අධිවේකි දුම්රිය යොදාගන තියෙනවා මෙම රෝගීන් ප්‍රවාහණය කිරීම සඳා. ඒ අතරතුර මතක් කරන්න ලඕනේ පැනිසියේ වෙසන ශ්‍රීලාංකිකයන් වීසනමති ශ්‍රලාංකිකයන්ට. විශේෂ වැඩපිල්ලක් සකසල්ල තියෙනවා පන්සේ ශ්‍රී ලාංකික සංවිධානය විසින් ඔවුන්ට අව්‍ය අත්‍යවශ්‍ය ආරදරගේ සැපීම සඳහා. ඒ සඳහා ඔවුන්ට පුළුවන් ඔවුව සම්බන්ධ කරගෙන එම දේවල් ලබාගැීම සඳහා. ජර්මණියන් වරස ආසාධනය වූුවන් හැටතුන් දහස් නවසේ විසි නවයක්වාර්තා වන අතර මරණ සංඛ්‍යාව පන්සේ හැටක්. එරට ආර්ථිකයටට වෛරස සේහෙතුවෙන් ඇතිවන ආර්ථක ැදිවැටීම සමඟ කටිතු කරන්නේ කෙසි දැනම්න්ධයෙන් දැඩි කනස්සලට පත් ජර්මී හෙස් ප්‍රන්තයේ මුදල් අමාත්‍ය ෝම ෂ සීදින සාගැනීමට කටිතුකර ඇති බව වාර්තාාවනවා. මෙ අතර පාපන පැත්ති මැනීමවතිබූ ඔලිපික් රගාවලිය නිදහස් පවිසිස එක වර්ෂයේ ජලිමස සිතුන් වනදා පැත්වීමට කටයතුය දාඇති බව ජාතන්තර ඔලිම්පික්කමතු පවසනවා. ල්ල ික්ෂණ රෝහලේ පස් වනවාටුවට ඇතුලත්ව සිටි රෝගෙකුට රොන වෛරසය ආසාධිතුවී ඇති බව හුරු වී තිබෙනවා. එම රෝගයා වැඩිදුර ප්‍රතිකාර සඳහ අංගොඩ බෝන රෝගවිද්‍යාතනට මාර්කරියාවයිති අතර එමවාටවේ සේවේ කළ කාර මණඩලිය නිරෝධහයි නිටලක් කිරීමටයි පියවරගෙන ඇත්තිේ. එම කටයුතු අදාලා වාටුව තුළදීම සිදුකරන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසනවා. කොෝා තර්ශනය හමුවේ පීටාාවට පත් ජනතාව වෙනුවෙන් තවත් මූල්්‍ය මෙය හා ද්‍රව්්‍ය මේ සහන රැසක් ලබාදීමට චරාතිපති ගොටාබේ රජපක්ෂ මැතිතුමා පියවරගෙනනතිබෙනවා. නව කොරෝණ වෛරසය ව්‍යාපතිය හමුවේ පීඩාවට පත් අඩුආයදැම්ලා බිස් සහ අවධානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මල්ල්‍ය මේ සහ ද්‍රව්‍ය මේ සහු රැසක් ප්‍රධානය කිරීමට තීරණය කරතිබෙනවා. කවර ැබෙන දීමනාවක් ලෙස රපාල් පන් දහසක් කිරීමෙන් ඕුන් මුඩ පස්සිදන ආර්ථක දුෂ්කරතා සමනයබනු ඇැයි, ජනාධිපති ගෝටහබේ රාජපක්ෂ ැතිතුමා අධ්‍යවශ සේවා යදා පරදිී පාත්වාගනයාමට ස්ථාපිත කර ඇති. ජනාධිපති කාරිසාධක බලකායියට උප දෙෙස්දීතිබෙනවා. ජනාධිපති ලේකම්වරයා අද නිකුත් කළ චක්‍රලේක ඇතුවත් සහන්න සහ ඒවා ලැබීමට සුදු සුකම් ඇති අය මෙසෙයි. වැඩිහිටි දීමනා ලාබි හාරලක්ෂ දහසේ දහස් හත්සේ හැට හතර දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලබ, පොත්තු ේඛනගතව සිටින එක්ක්ෂ හලස් දෙ දහස් තුන්සි හතලිස්පාගට, රෘපියල් පන් දහසක් ගෙවනු ලැබේ. ආබාධිත දීීමනා ලාබී අසූ හතර දහස් හැත්තකක් සහ ආබාධිතලෙස හඳුනාගන ලබ, පොත්තු ේඛනේ සිටින තිස්පන් දහස දෙසේ විසින් නව දෙනාටද රුපියල් පන් දහසක් ගෙවනු ලැබේ. ගොවිරක්ෂණ යෝජනා ක්‍රමයාටතේල් ලියාපදිංචි එකක් ලක්ෂ හැට දහස් හයිස ඇත්තය පහක්වන ගොවිීටද රුපයල් පන්දහසක දීමනාව හිමිවේ. වකුකොඩු රෝගී දීමනා ලාබී විසි පදහස්තුන් සය විසක් සහ, පොරොත්තු ේඛනයේ සිරෙන ධාතුන් දහස් අටස පනස් දෙනෙකුටද රුපියල් පන්දහසක දීමනාව හිමි වඩු ඇත. ගර්බනී මාතාවන් සහ බන්ධ පෝෂිත දරුවන් සඳහා ත්‍රපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස්වෙත රජුවම ලබාදීමට පියවර ගනු ඇත. සමුෘති හිමිකම්ලාබී ද හත් ලක්ෂ අනු අටදහස් හයිසය පනස්පත් දෙනාට සහ පොත්පු ලේඛනගත පවුල්, හයිල්ලක්ෂ තුන්සිතිස නව දෙනාට රුපියල් පන්දහසක දීමනාව සමුෘදදි බැංකුව සමෘධ අධිකාරය මගින් ගෙවනු ඇට. හයල්ලක්ෂ හතලිස් පන්දහස් එක සැත්තෑනාවයක් වන විශ්‍රාමික රජය සේවකයන්ට විශරාම වැටුප ගෙවෙනු ලබේ. පහලුස් ලක්ෂක් වන රජය සේවකයන්ගේ අපප්‍රේෙල් මස වැටුප ගෙමන අතර වැටුප මත ඩෑමුදල් අයකිරීම නැවත දන්මනතුරු අත්හිටවාතිබේ. තේරෝදරත ්‍රක්කරත පාසල් බස් සහ වෑන්රත සහ ස්වෑන් ප්‍රඛයා සඳහා භාවිත, මෝඩරත හිමියන් ඇතුළු ස්වෑන් ප්‍රකයාාවල නිරත පහළුස් ලක්ෂයක් දිනාට කල් බදුවාරික සඳහා සහන සැලසේ. උද්ගත වැති තත්ත්වය හමුවේ ආර්ථක පාසුතා නිසා සේවක වැටුග්ගවීමට නු හැකි පෞද්ගලික ව්‍යපාරවලටද සහන හිමි වනු ඇත. COවිD-19, සෞඛ්‍ය හා සමාජ සදක්ෂණ අරමුදුලට ලැබියඇති පරිත්‍යා ගොවටනාකම රුපියල් මිියන එකසිය හතල්හය ඉක්මවාතිබෙනවා. ොවි 19 සෞඛ්‍ය හා සමාජ සංගරක්ෂ අරමුදලට ආයතන හා පුද්ගල මට්ටමෙන් ඉහල දායකත්වයක් ලබී ඇති බවයි ජනාධපති මාධ්‍යංශීනිවේදනය කළේ කොරන වෛරසය රටතුළ ව්‍යාපතවීම පාලනය කිරීමට හා ඒ සමගමී සමාජ සුභසාධනකාර්යන් පහස කිරීම පිණස ජනාධපති ගොට්හාබේ රාජපක්ෂමතා මෙම අරමුදල පසුගේ දාස්ථාපනය කළා. ජනාධිපති අරමුලින් ඊට ප්‍රධානය කර ඇති මුදල රුපියන් ලියන සේයක්. බැලදා මාලිගේ භාර අරමුදලින්ද රුපියල් මිියන දහයක් සහ මල්වතු හා අස්කිරි උබ විහාරෙන් තවත් රුපියල්මලියන දහයක් පරිත්‍යයාක කරුා ක්‍රිකට ක්‍රඩක මුත්තායියා මුලිර මහතා රපියල් ියන පහක මුදලක් පරිත්‍යාග කර ඇති අතර ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය ජනාධිපති ලකම් කාර්යාලය ශ්‍රීලකා ඉන්ජනේරු සේවා සංගමය කොලඹ ආනන්ද විද්‍යාලියයේ ආධිශිෂ සංගමය ශ්‍රී ලංකා බිදවත් ෘර්තිකයන්ගේ සගමය ශ්‍රී ලංකා ඉංජනේරු යතනය ඇතුළු බිවිව පුද්ගල අන් සහ තවත් ආයතන මුදල් පිරිනමාතිබෙනවා. ලංකා බැංකුවේ ආයතන ශාකාවේ අංක අසූපහයි හැත්තැතුන, හැත්තැතුන, හැත්තැඇතුන දරන විශේෂ ගෙනුමට පරිත්‍යාග බැර කළ හැකි. සියලු පරිත්‍යාග බදු සහ විදේශ විනිමේ රෙගුලාසි වලින් නිදහස් කර තිබෙනවා.. අප්‍රේල් පළමුුණදා සිට දින හතක කාලයක් රප්‍රී හතේ සිට අට දක්වා, ජනතාවට ආශිීර්වාද පිණස යොමුවන ලෙස මහනාහිමිවරුන් සංකරත්නය ඉල්ලා සිටිනවා. රාත්‍රී හතට සියලු විහාරස්ථානවල ගණටා නාධකර ආගමික වතාවත් ඉටුකර රතන සූත්‍රය හා ගිරිපනන්ද සූත්‍රයේ ඇතුළු පිරිත්දේශනා කර රටවාසී හා ලෝකවාසී ජනතාවට නිරුන්කිී බවහා ජීවිතා රක්ෂාව ප්‍රාර්ථනා කරමින් සත්්‍ය ක්‍රියා කරන ලෙසයි උන්වහන්සේ ඉල්ලා සිටින්නේ. . අන්ද සේදන් දාාර්තයන ඔබේ ආරක්ෂාවට. මගේ ආරක්ෂාවට. එසේ නැගේ නිියම ආකාලයෙන් පිළිපතිෙන්ද දැකලන්ටේපා ගවල්වට ලයිගන්ට දල්ුවන් ආරක්ෂ කරගල්ට ඔබ පැහැමණ දාශව නීරෝගි සම්පධනනේවායි ප්‍රාර්ථනා කරය. ජනතාව වශයෙන් විශේෂෙන් මේ වෙලාවේදී කළ යුතු කාරීවන්නේ විනේගරුක භාවයත් නීතිගරුක භාවය ඇතිව කටයුතු කිරීමයි. එවාගේම මේ ඇතිවී ඉතිබෙන්ෙන වූ රෝගකාරක තත්ත්වයන් පිළිබඳව ජනගත් වහාම රජයේ ආයතනය දැනුවත් කිරීමට සිෙරු ජනාම වගබලා ගැනීමත් ඉතාමත්ම වටින්. තවදුරටත් මේ භහන් කර තත්ත්වයෙන් අපි බේරීමට වග බලාගන්නට ඕන. මහජනතාව හැටියට තේරුම් ගතයුතු වෙනවා රජයමගින් ඒ ඒ අවස්ථාවල ඉදිරිපත් කරන යම්යම් ක්‍රියාමාර්ග අපි අනුගමනය කරන්නට ඕන. තින්ඒ නිසා මේ වෙලාවේ රාජනීතීර ගරු කරන්ඩ සෞඛ්‍ය බලධාරීසිංහ ඉදිරිපත් කරන ලබන උපදිසාවාද පිළිගන්න ඒ වගේම සමාජයේ පවතින සාමකාමී භාතාාවරණය තුළ ඉදිරියට කටයුතු කිරීම සඳහා අපේ වගේගේම හඳ හැටි තේරුම් ගාන්ඩ. තවත්දේශය පුවත්. කොරෝණ වරසිය ව්‍යත්වීමත් සමඟ දුෂ්කරතාවට පත්ව සිටන සමුෘද්ධ ලාබීන් වෙනුවෙන් සහන නයිලබාදීමේ වැරසටහන් ආරම්භ කර තිබෙනවා. සමුෘදයේ සහන පියවර සහ සමුෘදය අරුනලු නින් ්‍රාත්මක මෙමනයි යෝජනැකම පිළිබඳව රජයේ ප්‍රෝෘ්ති දෙපර්තමේන්තුවේ අද පැවති මාධ්‍යහමෝකදී අදහස් පල කෙරුණා. සමෝදධි ප්‍රාමූල සමිතිවල සිටින සාමාජික සංති්‍යාව ලක්ෂ විස්සක් මේ ලක්ෂ විස්ස ආවරනි වන පරිදි විශේෂ සහන පියවර ණය වැඩ සටහන හා අරණොලු සහන නය වැඩ සටහ නමින් විශේෂ වැඩසටහන් දෙකක් මෙම විසි ලක්ෂයක් වූ සාමාජිකයයට උදසා මේ වන විතත් ක්‍රියාත්මක් කල්ල තියෙන. අතිකරු ජනාර්පයත්තුමා පහුගේ දවස්සර ලබාදී උපර සනුව මේ සෑම පවුලක් වෙනුවෙන්ම රුපයාල් දස දහසක අත්තිකාරම් මුදලක් ලබා දෙන්නේ කියන උදසාට ලැබුණ. එතු ඒ අරදේ තමයි අපි ශේෂෙන්ම ක්ෂනිකව මේ කටයුතන මැදියත් වෙලා අපේ සියල්ලුම නිලධාරීන් ජාලයම මේලා වෙනකොට දැනුවත් කර තිබෙනවා. එතුළේ වෙනුවෙන් අපි අවශ්‍යකන උපදෙේශ චක්‍රලයක ඒ මඟ පෙන්න්නේ මේ වනොටර නිකුත් කර ල තිබෙනවා. එතුට ඒ හරහා අපේ තිබෙන මේ සමෘ්දි බැංකු ජාලයේ සෑම බැංකුවකම මේ වෙනකොට ඒ බැංකූ තිබෙන අරමුදල් ලොලින් අපි මේ අත්ිකාරම්මුදල් ලබාදීම මේ කටයුත්තක අපේ සීලමු නිලධාරී නිර්ත වෙලා ඉන්නේ. වින්න ායන ශිල්පිනී නීලා වික්‍රම සිංහම මහත්මියය, කොරුණා වරසේ මැඩලීම සඳහා රපියල් ලක්ෂ පහක මුල්ල පරිත්‍යාගයක් සිදු කරති වෙනවා. නීලා වික්‍රම සිංහ මාත්මය ප්‍රධානය කළ මුදල ජාතක වෛද පර්ේෂණනායතනය කටයතුවෙනෙන් නොදගන්න බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වනි්‍ය රච්ච මත්මය සඳහන් කළේ. නීලා වික්‍රම සිංහ මාත්මියගේ උපන්දිනය අදට යදී තිබනා. ොදල් වේදම් කර සාධයක් පැත්වීම වෙනුවට එම මුල් කොරොන මැඩලීමනුවෙන් පරිත්‍යාගකිරීමට ීරණය කළ බවයි ය සඳහන් කළේ. මවස්ථාවට ජාතික වෛද්‍ය පරේෂණ අතන අධ්‍යක්ෂ වෛද්‍ය ජරුවන් බණ්ඩාර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනඩරල් ශේෂණන වෛද්‍ය අනිල් ජාසින් යනමත්තුරුන්ද එක්ව සිට. කොරෝණ ආසාධනය වූ බිලිඳකු සම්බන්ධයෙන් අසත්‍ය තොරතුර ලබාදුන් බවට අපරද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්තරංගුවට ත් කොළඹ නාරහෙන් පිට පෞද්ගලිකරෝහලක වෛද්‍යවරයා ලබන අටවන්දාාතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරුණා. රක්ෂිත බඳධනා අගාරගතකිරීමට නියෝගකරුන් ලැබූ වෛද්‍යවරයා මුණුපතේ පෝස්්ටුවක පලබූ අසත්්‍යය තොරතුරක් සඳහා අසත්‍යය තොරතුරු ලබාද ඇති බවට චෝදනා එල්ලවීති බෙනවා. මුණුපොතේ එම තොරතුරු පලකළ ඩුවන් නිරෝධනැමැත්තා, යේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්තරංගුවට ගෙන අධිකරණයට ඉදිරි පත් කෙරුණා. ඇතර බේරවල බුහාරි පල්ලිය තුළ ආගමීක කටයු තැක්සදු කළ බවට සමාජ ජාල තුල අතේ විීඩියෝ දර්ශන බෙදැහැරි මුස්ලිම් තරුණින් දෙදනෙකු පොලිසිය අත්තඩංගුවට ගෙනති බෙනවා. ඔුන් මලෙස පලක නැත්තේ පසුගිය දහසේ වනදාපාත්වන ලද උත්සවේක දර්ශනයි. තරුණයන් දෙදනාද ලබන නමවනදාාතෙක් රක්ෂිත බන්ධනා ගරගත කෙරුණා.ඒ සමගෙන් ස්වාදනෝපානී රාත්‍රී පවත්විකාශය අවසාන්. ඔබට ස්ුබ්‍රරාත්‍රියයක්. www.ipnnews.lk.